මෙන්න මේ විදිය කාරණා තියෙනවා නම් ඔබේ කොන්දේ කැක්කමත් එක්ක මතක තියාගන්න ඒකනම් ප්‍රමාද කරමින් අද්භේත් කරමින් ඉන්න සුදුසු කාලයක් නෙවෙයි අද අපි NextGen Neurosurgery වලින් කතා කරන්නේ භයානක කොන්දේ වේදනා ගැන ඔබ දන්නවා කොන්දේ වේදනා වලින් බහුතරයක් භයානක නැහැ නමුත් මෙන්න මේ කරුණ ඔබට තියෙනවා නම් මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. අංක 1 තමයි ඔබ අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයෙක් නම් ඔබට කොන්දේ කැක්කුමක් සති දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් එක දිගට ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ඔබට නිින්දේදී කොන්ද වැටපෙළේ දැඩි වේදනාවක් ඇති වෙලා විශේෂයෙන්ම උරපතු අතර කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙලා ඇහැරෙනවා නම් අන්න ඒ කොන්දේ ආබාධය ගැන විශේෂ පරීක්ෂාවක් කරන්න. තුන්වෙනි කාරණය තමයි ඔබට යම්කිසි ස්ථානයක ඔබේ ශරීරයේ පිළිකාවක් තියෙන කෙනෙක් නම් ඒ පිළිකාව තියෙන රෝගියාගේ කොන්දේ කැක්කමක් හදින් ආවොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම කරන්න ඕනේ. ඒ එක්කම ඔබේ කොන්දේ ආබාධයක් එක්ක අතක කකුලක හෝ පණ නැතිවීමක් එහෙම නැත්නම් මුත්‍රා පාලනය කර ගැනීමක් නැති වුණොත් ඒ සම්බන්ධයෙන් ඉක්මනින් පරීක්ෂා කරන්නට ඕනේ. මෙන්න මේ විදිය කාරණා තියෙනවා නම් ඔබේ කොන්දේ කැක්කමක් එක්ක මතක තියාගන්න ඒකනම් ප්‍රමාද කරමින් අද්භේත් කරමින් ඉන්න සුදුසු කාලයක් නෙවෙයි. එවැනි තත්වයක් යටදීදී හැකි ඉක්මනින් ස්නායු වෛද්‍යවරයෙක් හමු වෙලා කොන්ද සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට අවශ්‍ය පරීක්ෂණ සියල්ලම හැකි ඉක්මනින් කරගත යුතුයි. Thank you.